ආමි වාහන නතර කරන්න කවුදුන් එහෙම නතර කරන්නේ? ආමිකත් බහැලි වෙලා මුන් ඇතුළට ඇවිල්ලා වාහන චෙක් කරනවා. ආමිකත් පෙන්නනවා දොර අරගෙන. මොකද්ද මේ විහිළුව? එදා වෙච්ච සිදුවීම් මාධ්‍ය වාර්තා කරේ නැහැ. ලොකු සිදුවීමක් වුණා එදා. එදා සමහර විට අගමැතිතුමාව ඝාතනය කරන්නත් තිබුණා මම දන්න විදිහට. ගෝඨාභය රාජපක්ෂව තනි කරන්න රාජපක්ෂ පවුලේ අනිත් රාජපක්ෂවරු සහ ඊට යටින් ඉඳපු ස්තරයන් ප්ලෑන් කරලා කරපු වැඩක්ද මේක? ඔයා දන්නවද මාව තහුණා කියලා ඔයා මේ එදා ආර්ලිගහ මන්දිරේ ගහපු දවසේ එදා නූලෙන් බේරුණේ එදා අහුණා නම් එදා මරනවා. මේ ගෙදර අම්මාගේ ගෙදර හදන කෑම එක කාලා ගෙදර නැවතිලා මාස ගණන් හිටපු මිනිස්සු මගේ ඇඩ්‍රස් ෂෙයා කරා මූට ගහපන් කියලා. ඊතේ ගායනා කරපු ගායිකාවගේ ඉඳලා රෝහණ වීරසිංහ මහත්මයා ඉඳලා ලංකාවේ කොන්ද නැ කොන්ද පන නැ. තාම වට මතක මගේ මියුසික් වීඩියෝ එකේ මාර්ගවම්. අරගලයට ගිහිල්ලා මේ ගෝට හෝම් කියලා බෝඩ් අරන් ඉන්න අය හොන්දට හම්බ කරගත්ත මේ ආණ්ඩුවේ. අද පසුතැවෙනවද නේද? අදරත් නැ නෑ. මගේ වැඩසටහන කලින් කිව්වා මේ ආණ්ඩුව ආවට පස්සේ වෙන දරද්දක් වුණොත් මුලින්ම පාරට බහින්නේ මම. ඔව් මේ ඩීසන් හොඳ කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් කරපු වැඩේ මේක පාච්චි කරා මේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදීන් නෝන් මාර්ග කීමේ කියන්නේ ත්‍රස්තවාදීන්. දැන් කෝ ඩොක්ටර් සාෆි වද කොත්තු වද ප්‍රෙෂර් දැන් කෝ ඒ බාහිරින් පටිගත වෙච්ච CCTV වල තියෙන දේවල් තමයි සාමාන්‍ය ජනතාව ඉන්න ඔබේ ගෙදර ගේට්ටුව ඉස්සරහා ආරක්ෂක අංශත් ඉන්නවා. ඒක කවුරුත් ඉන්න ඕනේ නැහැ. ඉතින් මං කෙලින්ම බ්ලේම් කරනවා ඔබ සාරිය පීරිස්ට අනේ ආයෝග කරන්න දෙන්න එපා මේ රටේ. විශේෂ හරි ටීවී ෆේස් ටු ෆේස් වැඩසටහන සහභාගී වෙන්නේ මේ දවස්වල සමාජය තුළ සමාජ මාධ්‍ය තුළ දේශපාලනිකව දැඩි කතා බහට ලක් වෙන ඉරාජ් විරරත්න. අයිබෝන් කොහොමද මේ දවස්වල පාර බැහැලා යන්නේ? පාර බැහැලා යන්නේ පාර බැහැලා යන්න පුළුවන් ඉතින් මේ දවස්වල පොඩි ප්‍රශ්න වුණාමට ඒකට ඉතින් මූණ දීලා ඉදිරි වැඩ කටයුතු කරගෙන යනවා. හරි මම මේක උත්තර දෙන්න දැන් 2019 ඔව් දෙක දෙයක් තමයි ඔබ දේශපාලනික ක්‍රියාකාරකම් වල ඉන්නකොට ඊට විරුද්ධ පැත්තේ යම් දේශපාලනික හෝ සයම් සමාජ මතයක් දරපු අශේන් සේනාරත්නට ඔබ ඇවිල්ලා වීඩියෝ එකක් දානවා අශේන්ගේ මවගේ දුරකථනාංකය පාව බලා දෙනවා ඒකට දැනුවත් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් මීට දවස් කිහිපයකට කලින් ඔබ වීඩියෝ එකක් දානවා බොහොම සංවේදීව මගේ අම්මගේ ගෙදරට තමයි මේ ප්‍රහාර එල්ල කරේ කියලා. හිතන්න නැතිකම් මේ ආත්මෙම කලකම් කාදුන්නා වගේ වැඩක් කියලා එක. කාටවත් ප්‍රහාරයක් එල්ල කරන්න ගිනි දියන්න ගහන්න කුඩු කරන්න කියලා මම කිව්වේ නෑනේ. හරි ඔබ කියනවනේ. නෑ ඒ මම උත්තර දෙන්නම් ඒකට. ඒ 2019 කාලෙදී ඒ දවස්වල හිටපු ඒ තවිජ් ජමා දන්තවාදියෝ ටික ඔය මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනිස්සු ඔය එක්තරා පුද්ගලයෙක්ගේ අශේන් වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එක කළා ඒ මිනිස්සයාව ලව්වලා ඒ මනුස්සයාගෙන් කියෙව්වා මේ ඒ කාලේ මේ ගෝඨාභය රාජපක්ෂට එයා සහයෝගය දෙනවා කියලා. ඉතින් ඒකෙන් විශාල මේකක් මතයක් ඇති වුණා බුරු මතයක් සමාජයේ ඇති වුණා මේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඊට අමතරව එයා දිගින් දිගටම අපිට ගැහුවා ඒ එක එක ප්‍රෝග්‍රෑම් වල. ඉතින් එතකොට මාවත් පෞද්ගලිකව මේව කළා. කතා හැබැයි ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම ඉතින් ඉවරයි. ඒ චන්දෙන් පස්සේ මම මේ මනුස්සයව හම්බෙලා ඒ ඔක්කොම ඉවර කරගත්ත අශේන් එක. එතකොට ඒ අවස්ථාවේදී මම ගොඩක් තරහ යනවා. ඒක කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන ගොඩක් අර තරහ යන අවස්ථාවේදී එක ලයිව් එකදී මම කියනවා මෙයාගේ අම්මට කතා කරලා හරි මේක කියන්න මේ ළමයාට මෙහෙම හැසිරෙන්න එපා කියලා. එච්චරයි. ඒකට මම ඊට පස්සේ අසෙන්ට මම කතා කරලා මම කිව්වා සමාවෙන්න අසෙන් මේ ඔය සිදුවීමුන පස්සේ හැබැයි මොකටද ලාන්තර ලංකාව විදියෙත් නැහැ උඩ ලංකාව හරදාලා යන්නත් උනා ඔබ කරපු වෙලේ. ඒ මම ෆෝන් එක ෆෝන් නම්බර් එක දුන්නේ නෙමෙයි. ඒ ඔහු කරපු දේවල් වල ඒක උනේ. ඒ දවස්වල එයා කරපු දේවල් වලින් සහ සමාජික යුවන සාජි ප්‍රේමදාසට වැඩ කරන්නේ සහ යාට වෙනම මට වංග ඇත්තම කැමති නෑ ඔයගෙන් කතා කරන්න බහිරු. හරි මම අහපු දෙ ඒ ඔබට කලකම් නේද මේ පළ දුන්නේ? නෑ මං කවදාකවත් කාගේවත් ගෙදරකට ගහන්න ගිනි තියන්න කියලා කියන්නේ නෑ. හැබැයි අනිත් කලාකරුවෝ ලංකාවේ ඉන්න මට මේ වෙච්ච වෙලාවේදී සියලුම දෙනා මගේ ඇඩ්‍රස් ෂෙයා කරා. මාත් එක්ක කාලා බීලා අපේ ගෙදර හිටපු අපේ ගෙදර නැවතිලා හිටපු මිනිස්සු පවා අපේ ගෙදර අම්මගේ ගෙදර හදන කෑම එක කාලා ගෙදර නැවතිලා මාස ගණන් හිටපු මිනිස්සු මගේ ඇඩ්‍රස් ෂෙයා කරා මූට ගහපන් කියලා. ඔයදි මෙහෙමනේ අපි හරි කියනවනේ මෙයා ඔබ කිව්වාගේ ඔයයට කේන්ති ගිහිල්ලා දන්නේ නැහනේ. වෙන්නේ නැති කමක් නැහැ. ඒ කියන්නේ මේ 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 අසෙන් එක මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඔව් මගේ අසෙන් එක නෙමෙයි මගේ මගේ යාළුවෝ. මම ෂෝ වල හම්බ වෙන. මම
මාතෙක කනබොන පාවා මාතෙක සින්දු කරලා දින මාතෙක වැඩ කරලා දින මේ සියලුම දෙනා සියලුම ලංකාවේ ඇතර මගේ පැත්ත කවුරුත් ගත්තේ නැහැ ගොඩක් කලාකරුවෝ කිව්වේ මට ගහන්න මගේ ඉන්ටර්ෂය කරලා ගිගේ ගෙදර කුඩු කරන්න උගේ ගොඩක් අය දාලා තිබ්බ කොහො විරාජ්ගේ වීඩියෝ එක තාම නැහැ නේ ගෙදර කුඩු කරපු ගියේ එහෙම දාලා තිබ්බ කවන්නේ කියන්නේ දැන් මගේ අපේ ගෙදර මට අර ගොඩක් සංවේදී වුණේ අපේ අම්මනේ ඒක නැතුව මට වෙන ප්‍රශ්නයක් නැහැ ඒක ඉඳලා තමයි මම පොඩක් සංවේදී වුණේ හැබැයි දැන් මගේ තිබ්බ කැමරා බඩු ඉඳලා දැන් අද වෙනකොට මට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කැමරා එකක්වත් නැහැ ඒ වගේ මගේ බඩු ඔක්කොම හොරකම් කළා හැබැයි මම වැටෙන්නේ මම දැන් ඒ දවසේ පොඩ්ඩක් මට පොඩ්ඩක් අවුල් වුණා මම එහෙම සාමාන්‍ය කවදාකවත් එහෙම මාව වටන්න බෑ තේසි හැබැයි මගේ වීක් පොයින්ට් එක තමයි දෙමාපියෝ ඉතින් ඒ අවස්ථාවේදී පොඩ්ඩක් වැටුණා හැබැයි කවදාකවත් එහෙම මම මට ගහන්න ගහන්න තමයි මම ආයි නැගිටින්නේ ඔබේ දේශපාලනේ දේශපාලන මතයක් දරන එකද බොහෝ දෙනෙක් කියන්නේ එහෙම නැතුව ඔබ කරේ පුද්ගලන්ට අපහාස කරනවා කියන එක පුද්ගලන්ට අපහාස කරේ නෑ මම කරේ දේශපාලන මගේ මතයක් දැරීම නිසා දැන් ඔයගලන්ගේ දැන් මේ මම දැන් මේ දවස්වල යන්නේ මේ මම මට ගහන්නේ සෝෂල් මීඩියා වල ගහන්නේ මම ධර්ම දේශපාලන මතය නිසා කියලා. ඒතර මොකද ඒක රටේ නිදහසක් නෙමෙයි නෑ නේ කියන්නේ මාර මාර ප්‍රශ්නයක් මේක. වාහකට රාඩානම මම කිව්වට මම ඒක මගේ ආර්ට් එකකින් පෙන්නුවා. එතකොට ඒ ආර්ට් එකේ දවස්වල ඇක්සෙප්ට් කරාද නැද්ද මිනිස්සු? ට්‍රෙන්ඩින් වන් ආවේ නැද්ද? 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ නැද්ද? එතකොට අපි කූරගල ඒ දවසට ප්‍රශ්න තියෙනකොට අපි ඒව ගැන කතා කරනකොට මිනිස්සු ඇක්සෙප්ට් කරාද නැද්ද මුහුදුමා විහාරයේ කතා කරනකොට ඇක්සෙප්ට් කරාද නැද්ද නැගෙනහිර පන්සල් කඩනකොට අපි කියලා සල්ලි එකතු කරලා පන්සල් බේර ගන්නකොට ඒ දවසට මිනිස්සු ඒව ඇක්සෙප්ට් කරාද නැද්ද කියන්නේ දවසට මිනිස්සු ඇක්සෙප්ට් කරා ඒක එතකොට මොකද්ද මම කරපු වරද මම කරේ අපේ රටේ වෙන ප්‍රශ්න වෙනුවෙන් කතා කරලා ඒ දවසට ආණ්ඩුවත් එක්ක ෆයිට් කරා එතකොට මට බොහොම හිරිහර කරා ඒ දවස්වල මගේ ගෙදර CID කින් ඉන්නවා හැමතිස්සෙම මං කොහෙද යන්නේ කියලා මට කොච්චර වද දුන්නද ඒ කාලේ ඉතින් ඒ වෙනුවෙන් මං ෆයිට් කරා ඒ වෙනුවෙන් ඒ කාලේ මම ගත්ත ඩිසිෂන් එක තමයි හැබැයි දැන් වෙනකොට ඒ දවස්වල කලාකරුවෝ තියෙනනේ එක කලාකරුවෝ වෙන්නේ ආණ්ඩුවේ මැඩ ටික කරගෙන සල්ලි ටික හම්බ කරගෙන ඔක්කොම හිටපු කලාකරුවෝ අද වෙනකොට කවුරුත් දැන් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් කතා කරනවත් කවුරුත් නැහැ. ඔක්කොම කලාකරුවෝ ටික බය වෙලා ඔක්කොම හැංගිලා ඉන්නේ. කවුරුත් කතා කරන්නේ නැහැ. ඔක්කොම අනිත් පැත්තට බයිනවා මේ පැත්තට. ඒ කියන්නේ ලස්සනට මටත් බයිනවා. ලස්සන දෙපැත්ත කනවද? ඔව් ඉතින් ඒ ලංකාවේ හැටිම තමයි. ලංකාවේ මතයක් දරාගෙන කෙලින් හරියට කෙලින් ඉන්න ලංකාවේ කලාකරුවෝ ගැන හොඳටම දැනගත්තා මම මේ පාර. හොඳට හම්බ කරගෙන. මම මේ වගකීමෙන් කියන්නේ ආ. මම වගකීමෙන් කියන්නේ ජනාධිපතිතුමාගේ නැ මං අහන්නේ ප්‍රශ්න නෙමෙයි. ඒ ඔව්. මං අහන්නේ ඉතින් දැන් ඒතර ඔබ යන්නවනේ මේ මේකේ තියෙන ඉන්සයිඩ් ස්ටෝරිස් ඔබ දන්නවනේ. ඒතර ඔබ ඔය කලින් කර කියාගෙන ආපු ලාභ ප්‍රයෝජන ගත්ත මේකෙන් හම්බ කරපු දැන් අද අනිත් පැත්තට ගිහිල්ලා සංවේදී වන නැත්තම් අනිත් පැත්තට ගිහිල්ලා අරගලයට ගිහිල්ලා මේ ගෝට හෝම් කියලා බෝඩ් අල්ලන් ඉන්න අය හොන්දට හම්බ කරගත්ත මේ ආණ්ඩුවේ. හොන්දට හම්බ කරගෙන වා පෙන්නන්න මම කොහොමද හම්බ කරලා තියෙන්නේ කියලා බලන්න මේ ආණ්ඩුවේ. මට එකක් පෙන්නන්න මොනවා ආණ්ඩුවෙන් මොනාරි මේ මිනිස්ත්‍රි වල වැඩ කරලා තිනොත් මේ හිටපු කලාකරු හොඳට හම්බ කරා. හොඳට හම්බ කරගෙන ඉවරලා දැන් අනිත් පැත්තට බයිනවා. හරි මට මේ මේකට අවංක උත්තරයක් දෙන්න අර ඔබ එක මියුසික් වීඩියෝ එකට ඔබ මල් ගෞමක් ඇඳපු එක ගැන. අද පසුතැවෙනවද ලොකු කරේ? නෑ. අදවත් නෑ. නෑ. මොකද වා තාමගෙන් අහනවායි ප්‍රශ්නේ. තාම වට මතක මගේ මියුසික් වීඩියෝ එකේ මල් ගෞම. ඒ මියුසික් වීඩියෝ එක මියුසික් වීඩියෝ එකක් කරනකොට ආර්ට් එකක් කරනකොට මිනිස්සුන්ට දැනෙන මත කිරිම දෙයක් කරන්න ඕනේ. ඒ මියුසික් වීඩියෝ එකේ මම කරේ ඒ වෙලාවේ රටේ තිබ්බ ප්‍රශ්න ඒ වෙලාවේ තිබ්බ දූෂිත දේශපාලනය ගැන මම මියුසික් වීඩියෝ එකක් කරා. දැන් අපි දැක්ක දෙයක් තමයි රජ පහුගිය දවස්වල මේ ගෝඨාගමත් එක්ක විශේෂයෙන්ම මහරජාණන්ගේ ගීතය ගායනා කරපු ගායිකාවගේ ඉඳලා රෝහණ වීරසිංහ මහත්මයා ඉඳලා ලංකාවේ කොන්ද නැහැ කොන්ද පන්න නැහැ. ඒ කාලේ කරලා දැන් දැන් හරි විවේචනය කරන්න පුළුවන්. ස්වයං විවේචනය කරගන්න බැයිද? කොමෙන්ට් ආණ්ඩුවට විවේචනය කරන්න පුළුවන් ඔක්කොම. ආණ්ඩුවේ විවේචනය කරන්න පුළුවන් ආණ්ඩුවේ ප්‍රශ්න නම් නැගෙන. හැබැයි මේ 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 ඔක්කොම ඇවිල්ලා සමාවෙන්න අඬනවා මට ඒක තේරෙන්නේ නැහැ ඇත්තටම ලයිව්. මට ඇත්තටම තේරෙන්නේ නැහැ
එහෙම ඒ කාලේ වැඳගෙන ගිහිල්ලා රින්ගින් ටෝන් වලින් ඒ සින්දුවෙන් කොච්චර හම්බ කරගත්තද මිනිස්සු හම්බ කරගෙන පිටිපස්සෙන් ගිහිල්ලා ඔක්කොම කරගෙන අන්තිමට කෙල වෙනකොට විවේචනය කරන්න පුළුවන් මේ ආණ්ඩුව මේ ප්‍රශ්න තියෙන ඕගොල්ලන්ට මෙහෙම කියලා හැබැයි අනේ මට සමා වෙන්න මම මෙහෙම කරා මන් දන්නේ මට නම් ඒක කරන්න හැබැයි දැන් එහෙම කරන මං අහන්න කි ප්‍රශ්න වලින් ඒ ඒ හැමදේම ස්වයං විවේචන වලට යනවා කිසිම දෙයක් නැහැ ඔබට ගන්න මම විවේචනය කරන මම විවේචනය කරමින් ඉන්නවා දැක්කේ නැද්ද ගිය අවුරුද්දේ මං ආන ඔක්කොම මේ 2020 දේ පොද 20 හරි 21 හරි මං ඔය මං අයින් වුණානේ මට ඔය තරුණ සේවා සභාවෙත් වැඩ ගන්න දුන්නනේ ඩිරෙක්ටර් කෙනෙක්ට මං ඒකේ තයින් කරලා කිව්වානේ මට මේ 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 දූෂිත මේ මේකෙන් වැඩ කරන්න බෑ මේ මිනිසුත් එක්ක වැඩ කරන්න බෑ මේක රාහුල් සිස්ටම් එක මේක වැඩ කරන්න බෑ කියලා මං අයින් වුණේ ඒක නැත්නම් මරත් ඔතන ඉන්න දෙපළ හරි එහෙම නම් ඔබට තිබ්බනේ මේ මේකට සපෝට් කරන්න මේකට එළියට බහින්න දැන් ඔබ මගේ වැඩසටහන කලින් කිව්වා මේ ආණ්ඩුව ආවට පස්සේ වෙන වැරද්දක් වුණොත් මුලින්ම පාරට බහින්නේ මම ඔව් මම උත්තර දෙන්න නේද මට අවස්ථාවක් දෙන්න මේ කතා කරන්න මේ අරගලය ගැන ඔබා කියන්නේ මං අරගලයටයි ගියේ නැහැ කියලා නේ නෑ මගේ අනිත් කටිය තාම කියන අනිත් අය සොයන් විවේචන වල යෙදෙනකොට ඔව් අපි දැක්කේ නැව ඔබේ කිසිම දෙයක් මං විවේචනය කරා මං ඒක අයින් වුණේ ඕගලන් Google කරලා බලන්න මං හොඳට විවේචනය කරා මේ ආණ්ඩුව එක කිසි දෙයක් කරන්න බෑ මේ ආණ්ඩුව මේ වෙන ප්‍රශ්න ගැන කතා කරා මං ගිය අවුරුද්දේ ඊට පස්සේ මං කවටක මේ අරගලයට ගියන්න ඇති හේතුව තමයි අරගලයේ අනිවාර්යයෙන්ම හොඳයි අරගලයේ ඉන්න එතන මුලින් පටන් ගන්නකොට නියම කොල්ලෝ කෙල්ලෝ ටික උන්ටත් ඕනේ මේ සිස්ටම් එක චේන්ජ් කරන්න උන්ටත් ඕනේ උනේ මේ මේ ජරා දේශපාලන මේව කරන ඔයගොල්ලන් මගේ පරණ වීඩියෝසුත් දැක්කොත් මම වාගේ මේ මෙතනටම එලා කියලා තියෙනවා මතකද ක්ලිප් එකක් තියෙනවා දැන් TikTok එකේ ෂෙයා වුණා කවදාරි දවසක දේශපාලනඥයෙක්ට ඔක්කොටම ගහනවා මේ රටේ කියලා 2018 මම ඒක කිව්වේ මතකද වාගේම රෝණා මේ රටේ ඒ අරගලේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ තියෙන දේම තමයි අපිටත් ඕනේ මේ රටේ මිනිස්සු හොඳ වාහනයක් පදගෙන හැමදෙස්සම ෆන් එකේ ආතල් එකේ ෆුල් again enjoy කරගෙන හොඳ රටක් හදන්න තමයි අපිටත් ඕනේ මේ සිස්ටම් එක වයසක මේ ඉන්න දේශපාලනඥයෝ ඔක්කොම අයින් කරලා এডুকেටඩ් හොඳ වැඩ කරන මිනිස්සු ටිකක් ගේන්න තමයි අපි ෆයිට් කරේ. හැබැයි ඒක තාම වෙන්නේ නැහැ. ඒක තාම වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඔය අරගලේ අයට අනිවාර්යෙන් මම වීඩියෝ කෝඩ් දාලා ලයිව් එකක කිව්ව මං අනිවාර්යෙන් අපේ සහයෝගය තියනවා කියලා. හැබැයි අරගලේ හිටපු මුලදී හිටපු ළමයි දන්නේ නැති වැරද්දක් වුණා. ඒක තමයි ඒගොල්ලන්ව යූස් වුණා. ඒගොල්ලන්ව පාවිච්චි කරා. මේ දේශපාලන පක්ෂ ජවිපේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුගාමි සහ මේ අන්තරේ සොයස් කට්ටිය මේ හිටපු අහිංසක කොල්ලංග පාවිච්චි කරා. ඒකයි මම ඔතන ගියරද්දි මොකද මට පේනවා දැන් අද මේ මේ ප්‍රෝග්‍රෑම් එකේ යට මට කමෙන්ට් දදා හොඳටම බනි. හැබැයි තව ටික දවසකින් තව අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට මේ වීඩියෝ එක ආයෙ බලන්න මම මේ කියන දේ. එතකොට ඔයගලන්ට තේරෙයි මොකද්ද මම කියන්නේ කියලා. මේ අරගලය අරගලන් පාවිච්චි කරපු නිසා අද වෙච්ච විනාශය කොහොමද? Lamborghini gini ගන්නවා දැක්කද මිනිස්සු අඬනවා දැක්කද අහිංසක මිනිස්සු ගෙවල් ගිනි තියලා දැක්කද දැක්කද Lavender එක එහෙම කුඩු කරලා තියෙන හැටි එතකොට දැක්කද ගෙවල් කී දෙනෙක් මිනිස්සු අඬනවා කියලා මම දැක්කා අහිංසක ජර්මන් ෆැමිලි එකක් මම දැක්කා ඒගොල්ලන්ගේ ළමයින්ගේ සෙල්ලම් බඩු ඉඳලා මම දැක්ක සමහර මේ දේශපාලකයන් ඉන්නවා ඒගොල්ලන්ගේ අතන මේ මන්ත්‍රීලා ආරවුල මේ ඒගොල්ලන් මේ මුකුත් මේ බොහොම රටට මිනිස්සුන්ට වැඩ කරව මිනිස්සු ඒ පැත්තේ ගමට ගිහිල්ලා ඒ මිනිස්සුගේ ළමයින් පරි නෑනේ මේවට ළමයින්ගේ ඉගෙන ගන්න මේ ටියුෂන් ඒ පොත් ඔක්කොම සියලුම දේවල් පුච්චලාද අද විනාශයක් වෙලා දිනවා ලහිරු අද ආමීගෙන් එන වාහනේ නවත්වනවා බුන් කඩු දියාගෙන ඔයා දන්නවද මාවත් අහුණා කියලා ඔයා මේ එදා ආර්ලි ගහ මන්දිරේ ගහපු දවසේ මාව අහුණා හරියට පිත්තල හන්දියේ පාන්දර 5:44ට මාව අහුණා කඩු තියාගත්ත 30 දෙනෙක් ඒ 30 දෙනා මගේ වාහනේ මං යනකොට මේ මම ගියේ මම එහෙම සිකියුරිටි අරන් යන්නේ නැහැ නේ මම තා දෙකෙනෙක් එක ගියේ යනකොට වාහනේ ඉස්සර දැක්ක මම ටග්ගාල පිටිපස්සට පැන්නා වාහනේ නැවතුම් පස්සේ අපේ ID ගිල්ලුවා ඉස්සරක් යන කිව්වා මේ මීඩියා අපිට යන්න දෙන්න කියලා වාහනේ චෙක් කරන්න ඕනේ කිව්වා ඊට පස්සේ සමහර එක්කෙනෙක් මහයිදේ මාව දැක්ක ගමන් උන් පොළොව වලින් ගැහුවා වාහනේ පට ගාලා ඊට පස්සේ මං අපේ එක්කෙනාට කිව්වා රේස් කරන්න ඵලයන් ඇදපන් කියලා එදා නූලෙන් බේරුනේ එදා අහුණා නම් එදා මරනවා එතකොට මේ අරගලය නිසා මේ ඩීසන් හොඳ කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් කරපු වැඩේ මේක පාවිච්චි කරා මේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදීන් නෝන් මාග කීම කියන්නේ ත්‍රස්තවාදීන් උන් එක්ක දුන අර හැංගිලා හිටපු අන්තවාදී සෙට් එකක් ඉන්නවා මෙතන උන් කඩු අරගෙන පාරේට ඇවිල්ලා උන් ආමි වාහන නතර කරන්න කවුද උන් එහෙම නතර කරන්නේ ආමිකත් බහැලි වෙලා මුන් ඇතුළට ඇවිල්ලා වාහන චෙක් කරනවා ආමිකත් පෙන්නනවා දොර අරගෙන මොකද්ද මේ විහිළුව ඒ රටට තප්පා වා නිකන් හිතන්න මේ අර සිදුවීම වෙලා මෙහෙම කරද්දි මුළු රටේම කෝඩිනේට් වුණා ලස්සනට පට 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 ගාලා හැම තැනම ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත මේ සියලුම දේවල් උනේ මේ WhatsApp group කරා
මේවා දැන් මේ මේ බලනකොට මේ මිනිස්සුන් තේරෙන්නේ නැහැ මේවා බලනකොට මේ මිනිස්සු හිතයි මේ ඔබ මේ බයිලා ගහන්නේ කියලා මේ අම්බානකමඩ බණි හැබැයි මේක තමයි ඇත්ත මේ ජනතා විමුක්ති පෙරමුණ අරන්දක උමන්දාවට ගහමු කවුද කියලා දන්නවද උමන්දාවට ඇතුල්ට ආවේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුල්ට ආවේ වගකීමෙන්ද කියන්නේ වගකීමෙන් කියන්නේ මම ජනතා විමුක්ති පෙරමුණ ඇතුල්ට ආවේ දැන් කෝල් එකක් කරා මම වට ඕනනම් හාමුදුරුවන්ට කතා කරලා කියන්න ජනතා විමුක්ති පෙරමුණ ඇතුල්ට ආවේ සම්පූර්ණම ඇතුල්ට ඇවිල්ලා මේ එහෙම කොහොමද ගෙවල් වලට එන්නේ ගෙවල් වලට ඇවිල්ලා මේ ගහලි වල අනම්මන කරන්නේ ඕගලන්ට ගෝඨා බේරාධිපක්ෂ ජනාධිපතිතුමා යවන්න ඕන නම් ගෙදර ඡන්දයෙන් යවන්න ඡන්දයක් අරගෙන ඇවිල්ලා ඒක නැත්නම් පාර්ලිමේන්තුවේ මේ හරියට මේ මේගොල්ලන් යවන්න නැතෝ මෙහෙම මේ මේ නීති අතට අරගෙන ගෙවල් ගිනි තියන්න මේ මේක ඇතුලේ හිටියා අන්තවාදී සෙට් එකක් මේ අන්තවාදී සෙට් එක එළියට බැස්සේ වෙලාවේ හැංගිලා හිටපු අන්තවාදී සෙට් එකක් මේලාවේ එළියට බැස්සා එළියට බහැලි වෙල තමයි මේ ඔය දේ විශාල විනාශයක් කරේ මෙරටේ. ගෝඨාභය රාජපක්ෂගේ නැත්නම් වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලනය හරි කියලා ඔබ තාම විශ්වාස කරනවද? ගෝඨාභය රාජපක්ෂ. ඔව්. ඔව්. ඒ වෙලාවේ ගත්ත තීරණය තමයි අපි ගෝඨාභය රාජපක්ෂ 2019 දී ගත්ත තීරණය මං හිතරා මං හවදි හරි තීරණයක් ගත්තේ කියලා. හැබැයි දැන් අද මට බහුතර ජනතාවක් කියන්නේ ගෝ ගෝඨා ගෝ හෝම් කියලා. ඒක ඡන්දයෙන් ඉන්නේ බලන්න ඕනේ. ඒක ඡන්දයෙන් තීරණය කරනවානේ කොළඹ පිරිසක් කෑ ගැහුවා කියලා ගම්වල සම් පිරිසක් කෑ ගැහුවා කියලා අපි දන්නේ. ඒක ඡන්දයෙන් තීරණය කරන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවන්නම් ගෝඨාභය රාජපක්ෂ ඡන්දේ මේවා කරලා ගෙදර යවන්න. හැබැයි ඒ වෙලාවේ මම හිතන්නේ අපි ගත්තේ හරි තීරණේ. ඒ වෙලාවට හිටියේ දෙන්න ඇතුන්නේ අනුර කුමාරා හිටියා. අනුර කුමාර කවදාකවත් රටේ ආණ්ඩු බලය ගන්නෑ. එයාට ඕනේ මේ විදිහට මීදලා හවුස් හවුස් ඉන්න හැමදාම. එතකොට අපිට තිබ්බේ දෙන්නයිනේ ඒ දෙන්නකින් මං හිතන අපි හරි කෙනා ගත්තේ හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ දත්ත ඩිසිෂන්ස් සමහර ඩිසිෂන්ස් වල ප්‍රශ්නක් තිබුණා අනිත් එක මම දකින්න විදිහට තමයි පෝර ප්‍රශ්නේ ඉඳලා ආවා දැන් පෝර ප්‍රශ්න ගැන කතා කරන්නේ පෝර ලංකාවේ පෝර නැවතුනේ අපි වහනේ කන්නේ ඔවා පිළිගන්නවද ඒක එතකොට අපි පහ කන්නේ එතකොට එයාවිල්ලා කියනවා උඹ වහ කන්න එපා මේක නවත්තලා උඹලා මේ මොකද දැන් මෝදිත් කරන්න හදනවා නම් ඉන්දියාවේ එතකොට ඒකේ ඒ ඩිසිෂන් එක හරි හැබැයි ඒ ඩිසිෂන් එකට යට ලෙවල් එකේ මිනිස්සු උදව් කරලා තියෙනවා කවුට් කරන ඒ මිනිස්ට්‍රි එකේ ඉඳලා සීලුම දෙනා කවුට් මෑට උදව් කරේ නැහැ. එතකොට ඒ ඩිසිෂන් එක අන්තිමට ඕකට තමයි සිස්ටම් චේන්ජ් කරන්නේ. ඉතින් සිස්ටම් චේන්ජ් කිය කි අපි කිව්වොත් අපි සිස්ටම් චේන්ජ් කරන්න දෙන්නේ නැහැ. දැන් එයා ඇවිල්ලා සිස්ටම් චේන්ජ් කරන්න හදනවා. ඒක කරන ක්‍රමවේදයක් නේද? අන්න හරි ඒ ක්‍රමවේදය අරහෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් දුන්නම යට නිලධාරීන්ුත් ඒක කරන්න ඕනේ නේද? යට නිලධාරීන් කරන්නේ නැහැ නේ මොකද බහුජාතික සමාගම ඔක්කොම මේ මිනිසුන් සල්ලි පොක් කරනවා. එතකොට මේ විසු කරන්න ඇතිනම් අපි ඉති හැමදාම වහකක් නේ. කියන ඔබ නොකියා කියන්නේ රාජපක්ෂ පවුලේ ගෝඨාභය රාජපක්ෂව තනි කරන්න රාජපක්ෂ පවුලේ අනිත් රාජපක්ෂවරු සහ ඊට යටින් ඉඳව ස්තරයන් ප්ලෑන් කරලා කරපු වැඩක්ද මේක? ඒක මම දන්නේ හරියටම. අනිත් රාජපක්ෂවරු ගැන මම දන්නේ නැහැ. ඒගොල්ලන් ඔක්කොම එක ෆැමිලි ගන්නනේ. ඒගොල්ලන් එකට වැඩ කරනවා. හැබැයි මම කියන්නේ යට සමහර නිලධාරීන් සහ යට ලෙවල් එකේ බොහොම සූක්ෂමව ප්ලෑන් කරලා මේක ගොඩක් දේවල් මේ කරපු හැමකම්ම මේ කරන්න දුන්නේ. පොද ඔයක සමාන මතහසක් තමයි බෞද්ධ දවස දැක්ක සමුදිත සමර වික්‍රමත් එක්ක උදයන්ග වීරතුංග කරපු ඉන්ටර්විව් එකේදී. ඔව්. ඔහුගේ අදහසක් තමයි කියන්නේ. ඒක යා පෞලින් ඉන්න කෙනෙන්නේ. මම පෞලින් ඉන්න කෙනෙක් නෙමෙයිනේ. එතකොට යා පෞලින් ඉන්න කෙනෙක් හරි තියා කියන්නේ ඇති මේ මේ මැදුළු ප්‍රශ්න තියනවා කියලා. ඒකට මට මම පෞලි ප්‍රශ්න දන්නේ නැහැ. දැන් මේ අඳු බලයට ගියේදී තිබුණු ප්‍රධාන මතවාදයක් තමයි වද කොත්තු වද බ්‍රෙෂියර් ડોක්ටර් සාෆි. ඔව්. එතකොට දැන් විශේෂයෙන්ම ජාතින් අතර අර්බුද ඇති කරන්න එක මේකේ ප්ලෑන් එකක් කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඔබත් ඒ වෙනුවෙන් යම් යම් කාලවලදී ඔබේ නිර්මාණත් එක පෙනී හිටියන්නේ නේද? ඔබත් මේකට වග කියන්න ඕනද අද තියෙන තත්ත්වෙට? මම ඔය වද කරන ඊට පස්සේ කොහොමද ඒක? ඒකේ උත්තරයක්වත් නැහැ. හෙව්වෙත් නැහැ නේ. ඒ වෙයි තින් දැනගන්න බෑ මේ හොවන්නේ මොකක්ද උනේ කියලා. ඒකට මේ ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. මේ ඒගොල්ලන් මේවා බලන්නේ පොලිසියක් තියෙනවා. මම එහෙම වෙනුවෙන් කිසි දෙයක් පෙනී සිටියේ නැහැ. හැබැයි මම යම් යම් ප්‍රෝග්‍රෑම් කරානේ. දැන් මම වාවි ඉන්ටර්විව් කරනවා නම් ඔයා කියනවා නම් ඇවිල්ලා මම මේ යූටියුබර් කෙනෙක් කෙනෙක්ට ඔයා ඇවිල්ලා කියනවා නම් මෙහෙම මෙතන මේ ප්‍රශ්නයක් තිබ්බා කියලා මම ඔයාගේ කතාව අහනවා විතරයි. ඒක අහන්න මට අයිතියක් තියෙනවා. මගේ ප්‍රෝග්‍රෑම් එකක මම යූටියුබ් ප්‍රෝග්‍රෑම් එකක මම එක් ගොඩාක් ආවේ ලංකාවේ ඉන්න ගොඩාක් අය මම ඉන්ටර්විව් කරලා තියෙනවා. ඔයා වගේ තමයි. මම දැන් ඔබට හරි ඔබට හිතෙන්නේ නැද්ද අද වෙනකොට මේක ඇවිල්ලා ඒ වෙලාවේ මේ ආණ්ඩුවක් ගේන්න හදපු යම් යම් දේශපාලන මතවාදයන් කියලා ජාතිවාදී මතවාදයන් කියලා ඔබට හරි පෞද්ගලිකව හිතෙන්නේ නැද්ද මම කවදාකවත් ඔය ජාතිවාදයේ ප්‍රශ්න වලට මම පිළිවාව හොඳටම දන්නවා මගේ මිත්‍රයෝත් ඔක්කොම මුස්ලිම් යාළු ඉන්නේ මම වැඩ ගන්නත් මගේ බිස්නස් පාර්ට්නර්ස් ඉන්න හැමෝම මගේ මුස්ලිම් සහෝදරයෝ ඉන්නේ වැඩිපුරම මුස්ලිම් සහෝදරයෝ
ඉතින් මං කාදාක ජාතිවාදී අවශ්‍යණ කෙනෙක් නෙමෙයි. හැබැයි මම අන්තවාදයට එරිම නැගිටිනවා. මම අන්තවාදයට ආස නැහැ. මොකද මම දැක්ක කලින් ආණ්ඩුව කාලේ දැන් මිනිස්සුන්ට ගොඩක් දේවල් අපේ මිනිස්සුන්ට මට හිතා ගන්න බැරි මෙහෙම වෙද්දි අමතක වෙනවා දේවල්. මෙහෙම වෙද්දි අමතක වෙනවා දේවල්. ඉතින් ඒ වෙනුවෙන් මම පෙනී සිටියා. හැබැයි ඔය යම් යම් අපි දැක්ක ඒ දවස්වල බොරු ප්‍රචාරක් ගියා. ඔය මුස්ලිම් පිළිවා දන්නවද ඔය මේ 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 දැන් ඔය අන්තවාදින් දෙරීව වැඩිපුරම දේවල් එළියට ගෙනාවේ ඔය මේ නැගෙනහිර ඉන්න මුස්ලිම් සහෝදරයෝ තමයි. ඒගොල්ලන්ම තමයි කියෝ මෙන්න මේ ඔය මේ මිනිස්සු මේ සහාරාන්ලගේ වැඩ එහෙම ඔක්කොම එළියට දැන් මේ මිනිස්සුන් තමයි වැඩිපුරම. හරි දැන් කෝ ડોක්ටර් සාෆි වද කොත්තු වද ප්‍රෙෂර් දැන් කෝ. ඒක තමයි කියන්නේ මේ කාලේ යම් යම් දේවල් සමහරට ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ මොනවද කියලා. හැබැයි ඒව ගැන හරි පරීක්ෂණයක් නැහැ. පරීක්ෂණෙන් හරියට එළියට ආවෙන්නේ නැහැ. මම දන්නේ නැහැ ඉතින් අතර මොකද උනේ කියලා. ඒවට වග කියන්න ඕනේ ඉතින් මේ සියලුම දෙනා. ගියන්නොත් වග කියන්න ඕනේ, මෙයන්නොත් වග කියන්න ඕනේ. මොකද ඒවා ඒවා එන්ඩෝස් කරපු කට්ටිය ඉන්නෝනේ. ඒවා ගැන කතා කරමු. එතකොට ඒ කතා කරපු කට්ටිය සමහර දැන් පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා සමහර අය. ඉතින් ඒගොල්ලන් වග කියන්න ඕනේ. ඒගොල්ලන් ඒවා ඩිරෙක්ට් කිව්වේ සමහර දේවල්. අපි කිව්වේ නැහැ මේවා වදකොත්තු අපි කාලි වෙලා මේ ප්‍රශ්න තියනවා කියලා. දැන් ඔබ මාතක ඔබ මාතක සහභාගී වැඩසටහන ඔබ රනිල් වික්‍රමසිංහට චෝදනා ඉල්ල කරා. අද වගමැති. ඔව් මේ මොකද ඔබ කියන්නේ? මේ වෙලාවෙ ඉතින් එයා ඉදිරිපත් වුණා අපි දන්නේ නැති අපි බලමු මොකද කරන්නේ කියලා. අපි දැන් මේ වෙලාවේ අනුර කුමාරාවෙත් නැහැ, සජිත් ආවෙත් නැහැ. රනිල් විතරයි ඉදිරිපත් වුනේ. ඉතින් අපි බලමු මේ වෙලාවේ වැටලා තියෙන වෙලාවක වෝටා බේරා පක්ෂ ජනාධිපතිතුමා මොකක් හරි හේතුවකට යාපත් කරා. ඉතින් අපි බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා. ඒක අපිට දැම්මම තීරණය කරන්න බෑ. දැන් කාදිනල්තුමා කියන ඔබ ජනප්‍රිය කතාවක් තමයි දඩේම කරපු අය තමයි දඩේම කරේ තියාගෙන යන්නේ කියලා. පාස්කු ප්‍රහාරය ඔබ කොහොමද දකින්නේ? පාස්කු ප්‍රහාරය මම ඔයාලට එක දෙයක් කියන්නම්. මම හිතන්නේ දැන් මම කියන්නේ මේ රටේ බොහොම හොඳ මුස්ලිම් සහෝදර මිනිස්සු ඉන්නවා. ඕක කරේ අන්තවාදී මුස්ලිම් මිනිස්සුනේ. ඕක කරේ අන්තවාදී අදහස් දරන මිනිස්සු සෙට්. ඔයා නිකන් ඔයා හිතනවාද ඒ මිනිස්සු සිංහල බෞද්ධ කෙනෙක්ව ඒගොල්ලන්ට අනුව ඒක විරෝධිනේ. ඒගොල්ලන්ගේ දැන් ඒගොල්ලන්ගේ අන්තවාදී අදහස් වලට අනුව මේක විරෝධ විරෝධයක්. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ අන්තවාදී අදහස් ගන්න කෙනෙක්ව පස් කරන්නේ. ඒගොල්ලන් දැන් මේ නිකම් මිනිස්සු නෙමෙයි. මේ BMW වාහන තියෙන මිලියන ගණන් සල්ලි තියෙන මිනිස්සු තමයි මැරුනේ. මේ බෝම්බ ගහගෙන මැරුනේ ඒ මිනිස්සු. ඔයා හිතනවද ඒ මිනිස්සු කවදාකවත් සිංහල නායකයෙක්ව පත් කරන්න ඔහු මරාගෙන නැරෙයි කියලා? මට ඒකට උත්තර දෙන්න. ඔයාට පුළුවන්ද තව කෙනෙක්ව පත් කරන්න? වා මේ සියලුම සැප සම්පත් තියෙනවා. මම ඒක පිළිගන්න යාළුවා. තමාගේ ආගම අන්තවාදී අදහස් දරන කෙනෙක්ට සම්පූර්ණ විරුද්ධ සිංහල බෞද්ධ නායකයෙක් පත් කරන්න මම මැරෙනවා ගිහිල්ලා. මම බෝම්බ පුපුරගෙන මේ මෙහෙම කරගෙන ඔක්කොම කරනවා කියලා ප්ලෑන් එකක් මම විශ්වාස කරන්නේ නැහැ ඒක. මම පොඩ්ඩක් විශ්වාස කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ මම හිතන්නේ කලින් ආණ්ඩුව වගේ කියන්න ඕනේ. අනිත් එක තමයි කාඩිනල් මේ වෙලාවේ මිනිසුන්ව පාරට බස්සනට වඩා මොකද මම දැක්ක පහුගිය නිවුස් වලින් මම දැක්ක එයා කියනවා මිනිසුන් ඔක්කොම පාරට බහින්න ඔක්කොම මේව කරන්න කියලා. ඉතින් මම හිතන්නේ එහෙම කරන්න ඕනේ කියලා. එයා ඇත්තටම වෙන්න ඕනේ මිනිසුන් මේ සාමකාමී සංසුන් වෙන්න කියලා. ඒගොල්ලන්ගේ ඉල්ලීම මේ මේ ආණ්ඩුවේ යවන්න නම් විදිහක් තියනවා යවන්න. හැබැයි පාරට බස්සලා මේම ගිනි තියලා මේ මිනිස්සු මේ වෙන විනාශය ඔය දැක්කද? විනාශය දැක්කනේ විනාශය. මේ රටම වෙච්ච විනාශය. ඉතින් මේ මේවා වෙන්නේ ඉස්සල්ලා කාදිනලට සමහරට තිබ්බා මේවා නවත්ත ගන්න. මේක නවතුන්නේ නැහැ. දැන් ඉතත් විශේෂම අපි දැක්කා ඔබ අර ඔබ සංවේදී වුණාට ඔබගේ මවගේ නිවසට ප්‍රහාර එල්ල කරලා ඊට පස්සේ අපු CCTV දකින්නකොට අපි දැක්ක පොදයක් තමයි දැන් බාහිරින් පටිගත වෙච්ච CCTV වල තියෙන දේවල් තමයි සාමාන්‍ය ජනතාව ඉන්න ඔබේ ගෙදර ගේට්ටුව ඉස්සරහා ආරක්ෂක අංශත් ඉන්නවා. මේ කවුරුත් ඉන්න ඕනේ නැහැ. එක්ක වෙන්න ඕන දෙයක් නැහැ. එදා මේ ඕක වෙන්නේ සිදුවීම මේකද බොහෝ දෙනෙක් කියන දේක් තමයි සමාජ මාධ්‍යයෙන් තියෙන දේක් තමයි මේ ඔබේ නිවසට හානි කිරීම පිළිබඳ යම් සැකයක් මතු වෙලා තියෙනවා මේකට. බහිරු ඔයා හිතනවාද මගේ අම්මගේ ගෙදරට දැන් ඔය කියන්නේ මමම ගහගත්ත කියලානේ. දෙවියනේ මම මගේ අම්මගේ ගෙදරට මම මිනිසු දාර කොහමද ගහන්නේ? එහෙම කොහොමද කරන්නේ? එහෙම මම මගේ අම්මා ඉන්නේ අම්මා මන් දන්නවා ඔය අම්මා කොච්චර අමාරුද ඔය ගෙදර හැදුවේ කියලා. ඇතුලේ හැම එකක්ම ඉඳලා අම්මා තමයි අම්මයි තාත්තයි හදපු ගෙදර.
කොහොමද මේක කරන්නේ? එදා ඔය සිඩියු මේ ඉස්සලා දිනේෂ් ගුණවර්ධන ගෙදරට ගියා. ඊට පස්සේ අපි ගෙදරට ගහන ඉස්සලා මම කතා කරා මම ඒ වෙලාවේ එතන ආමිගෙන් 3 දෙනෙක් හිටියා 4 දෙනෙක් ආමිම දෙනව 4ක් විතර හිටියා පොලිසියෙන් හිටිය ඇතුළ දෙන්නේ. ඊට පස්සේ ඒ අය ඉන්න කොටත් ඒගොල්ලන්ගේ ඒගොල්ලන් කියන විදිහට නම් 500ක් ආවා කියලා. ඉස්සරහින් 150 පිටිපස්සෙන් තව ගෙදර පිටිපස්සෙත් තියෙනවා නේද පිටිපස්සේ වැඩිපුරම පැන්නේ. ඊට පස්සේ ඔය මෝ කෙරොසින් නම් මනම් අරගෙන හිමි එළිය ඉඳලා තියෙනවා මිනිස්සු. දැන් මේවා ඒ ආමිගේ අයරන් කියන්නේ ඒ වෙලාවේ හදීසිවත් ගැහුවොත් එකනට හරි මුන් ඕක ඇවිල්ලි ඉවරලා ඔතන නවත්ත ගන්න බැරි වෙනවා. මොකද එතන හිටිය සුළු ප්‍රමාණයක. මම ඒක පිළිගන්නේ නැහැ රයිරු. මොකද අපි ආමි රණවිරුව කියන්නේ 500න් මේ 1000ක් ආවත් අනිත් ෆයිට් කරන්න පුළුවන් ඉඳන් ට්‍රේන් කරලා තින්නේ. ඉතින් ඊට පස්සේ කියන්නේ තමයි බක්කර ඔබ ගැන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරගන්න. කුමන්ත්‍රණයක් නෙමෙයි මම ඒකට උත්තරයක් දෙන්නම් ඊළඟට. හරිද? ඊට පස්සේ මම කතා කරා ආරක්ෂක ලේකම්ට කවල් ගුණරත්න. එයා තමයි ඇත්තටම මේ ගෙදර කොහොමාරි බේරලා දුන්නේ එයා. එයා ඒ වෙලාවේ ලොකු පිරිසක් ඇවිල්ලා ඇතුළට. එවලා මේ ඇතුළට කට්ටිය පැනලා ඊට පස්සේ ගහපු මේ කුඩු කරපු අය එළියට දැම්මා. වා දන්නවද ඒගොල්ලන් එළියට දානකොට මේ මිනිස්සු කොල්ලෝ ඇතුළේ පුරාම කියලා දින්දේ. හා 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 ඒ ඉස්සර උඹලා අත තිබ්බේ දැන් උඹලට අපිට අත තියන්න බෑ. ඒ කියන්නේ හොරකම් කරනකොටත් ගියේ ඇතුළට ඇවිල්ලා හොරකම් කරගෙන යනවා බඩු කුඩු කරගෙන. ඒත් අපිට අත තියන්න බෑ. කවුද ඒ තත්ත්වයට පත් කරේ? නීතිඥ සංගමේ ලංකාවේ. එදා මිරිහානට ගහලිවල්ලා දේපල විනාශ කරලා හේ එදා gini තියලා කුඩු කරලා දේපල විනාශ කරලා ඒ මිනිසුන්ව ඔය පෙරට්ටුව ජෙප්පු ටික ඇතුළට දානකොට එළියට එනකොට මොකද කරේ? නීතිඥ සංගමේ ක්ලැප් කරා. කොච්චර වැරදි ආදර්ශයක්ද ඒකලා. ඒක කොච්චර වැරදි ආදර්ශයක්ද? ඒකෙන් මුළු රටේම සමාජයේ මතයක් ගියා ඕන එකෙක්ගේ ගෙදරට කුඩු කරන්න පුළුවන්. අර දැක්කද ඇවෙන්රගේ එහෙම කාර් ඔක්කොම gini තියලා ඔක්කොම කුඩු ඔක්කොම උඹලට අපේ පාරවල් වල හමරපදින්න බෑ කියලා ගහන්නේ. එහෙම ඉරිසියා කරන්න එපා ඉතින්. අපිත් මහන්සිලා වැඩ කරන්න ඕනේ. අපි මේ සමාජයේ අපි ඒක තමයි හදන්න ඕනේ. හැමෝටම වාහන අරගෙන හොඳින් ඉන්න සමාජය. හැබැයි ආමීක පොලිසිය ඇතුළට ගියා මේ මිනිස්සු එහෙම කියලා දෙන්නේ. ඒ තත්ත්වේ හැදී ওই නීතිඥ සංගම. ඉතින් මං කෙලින්ම බ්ලේම් කරනවා සාරිය පීරිස්ට අනේ ආයෝග කරන්න දෙන්න එපා මේ රටේ. මොකද වායි කරපු දේෙන් දැන්වත් හදන්න ප්ලීස් රැඳලා කියන්නේ මොකද ඒ කරපු එකෙන් මේ රටේ විශාල විනාශයක් වුණා එකෙන්. ඒකෙන් තමයි සම්පූර්ණ මොකද නිවුස් එකෙන් පෙන්නුවනේ. ගහනවා අරේ යනවා මේගොල්ලන් ගිහිල්ලා අතුල දැම පස්සේ ඔක්කොම ලෝයර්ස්ලා ටික ගිහිල්ලා බේනවා. ලෝයර්ස්ලා කියන්නේ එහෙමද ලයිරු? එහෙම කරන්න බෑනේ. දැන් මේ ෆොටෝ එක බලන්න. මම මේක වාර මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන ගෙනාවේ. මේක අනිවාර්යයෙන්ම පෙන්නන්න. දැන් බලන්න මට ගහන්න කියලා කියනවා මේ ලෝයර් බා ඇසෝසියේෂන් මේකත් තියෙනවා මේකේ. හරිද? දැන් මෙහු ඉන්නේ අනුර කුමාරත් එක්ක ෆොටෝ එකේ. හරිද? මෙයා කෙලින්ම කියනවා මේ ගහන්න කියලා කියනවා කෙලින්ම මේ Facebook එකේ post share කරනවා ගහන්න කියලා. මේ ලෝයර්ස්ලා ලෝයර් කෙනෙක්ට කියන්න පුළුවන්ද ගහන්න කියලා අපිට? මගේ ඇඩ්‍රස් ෂෙයා කරපු අය මේනික රාජපක්ෂ කවද ශානිකා මදුමාලිනේ ඒගොල්ලෝ ඔක්කොම ෂෙයා කරලා තියෙනවා මගේ ඇඩ්‍රස් ඉඳලා මම ඒ ලෝයර්ස්ට දීලා දැන් නීති මාර්ගයෙන් ක්‍රියා කටයුතු කරගෙන යනවා. ඒගොල්ලෝ ඔක්කොම කියලා තියෙනවා මම ගෙදරට ගහන්න පුදු කරන්න මේ ලෝයර්ස්ට කියලා මේ පිට දාපු ලෝයර්ස් දාලා තියෙනවානේ. මේ ජනතා විමුක්ති පෙරමුණේ මේ අනුර කුමාරත් එක්ක ඉන්න ලෝයර්. දැන් තවයක් තමයි හිරාජ් විශේෂම දැන් මේ ගෝඨාගමට ප්‍රහාර එල්ල වෙන්න කලින් අපි දැක්කා ඊට කලින් දවස් කිහිපයකට කලින් ස්වාමීන් වහන්සේලා සමගින් විරෝධතාවයක් ආරම්භ වුණා නෙළුම් පොකුරේ. ඔව්. එතරම් ඔබ හිටියා. ඒ වෙලාවේ ප්ලෑන් එක උනේ පොඩි පොඩි. ඒ වෙලාවේ ප්ලෑන් එක උනේ ගෝඨාගමට ප්‍රහාරයක් එල්ල කරන්න. අපෝ නෑ. කිසියම් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මේ ප්‍රහාර එල්ල කරනවාද? එහෙම තවද කොහෙද කරලා තියෙන්නේ? එම ස්වාමීන් වහන්සේ හඳුළු එහෙම එහෙම කරන්නේ වාර්තා කරා එක ඔබ ඉන්නවද මම එතන හිටියා රහිරු මම එතන හිටියේ නෑ මම එතන ඕගනයිස් කරෙත් නෑ ඒක හැබැයි මාධ්‍ය වාර්තා කරේ ඉතාල ලස්සනට වෙන්නව මම තමයි මේ මම නියම් පාර ක්‍රොස් කරගෙන යනවා මම ගියේ එදා ඇත්තටම අර හාම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බ වෙන්න එතන නෙළුම් බොගුණ නැතුව මගේ කිසිම මේක ඕගනයිස් කිරීම සම්බන්ධව කිසිම මේකක් නෑ මගේ
කවුරුහට කාට හරි කියන්න පුළුවන් නම් මම මේ මේ මේක ඕගනයිස් කරා කියලා මගේ අනිතේ මත් දැකලා ඩෑන් ෆීසාතුත් තියන්නේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ ඒගොල්ලන් එක්ක මම කිසිම එතන ගිහිල්ලා ඒක ඕගනයිස් කරන්න කිසිම දෙයක් නැහැ ඒගොල්ලන් ඒ වෙලාවේ ප්ලෑන් එක තිබුණේ ඒ ස්වාමීන් වහන්සේ වට මම මට මේ එදා එතනින් යනකොට කිව්වා අනේ එන්න අපි මේ පොඩි මෙතන වැඩක් කරනවා එලකොට කතා කරන්න නේද කියලා වෙන මගේ වෙන දෙයක් තිබ්බා මම උදව් මම ওই පන්සලට ගොඩක් උදව් කරනවා ලයිව් එලාදී මට එතන කතා කරා මේ වැඩකට ඒ එතන ගිහිල්ලා මම එළියට ආපු වෙලාවක තමයි ඕක මේ ඔය මීඩියාකින් අරන් තිබුණේ හැබැයි මම මේ ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන ගෝටකෝ මම ගෝටකෝ ගමන මොකටද මම ඇත්තටම මම වට කිව්වනේ මම මේ අරගලේට මම කැමතියි එතන ඉන්න මුලදී පටන් ගත්ත කොල්ලෝ කෙල්ලන්ට මම ඒ කරගෙන ගිය ලස්සන වැඩේට කැමතියි මොකද අපිටත් ඕනේ මේ මේ මේක මාරු කරන්න මේ සිස්ටම් එක හැබැයි උඹලා JVP ගේ පෙරටෝගේ දේවල් වලට උඹලා අහු වුණා උඹලා අහිංසක කොල්ලෝ ටික උන්ගේ ගේම් එකට උඹලා අහු වුණා සජිත්තාව සජිත් එළවුව අනුර කුමාර විතරක් එනවා එතනට යාට කිසි ප්‍රශ්නයක් නැහැ එතන එයාට කවුරුත් ගහන්නේ නැහැ. තේරුණාද? එයාට කවුරුත් ගහන්නේ නැහැ. එයා ලස්සනට ඇවිදගෙන එනවා. එතකොට ජලත් මනුවන්න පවා සජිත් වෙනකොට අපි දැක්කද වීඩියෝ එක? කොහමද නෝනා? ඉතින් ඒතර මොකද්ද උග? අරගලේ. ඒක නිසා මම දැනන් හිටියව. මට සාමාන්‍යයෙන් දෙයක් පේනවා ඉස්සරහට මට පේනවා දේවල්. මොකක් හරි දෙයක් වෙනකොට මට ඉස්සරහා දේවල් පේනවා ලගේ. මහින්ද රාජපක්ෂට ජනතා ඉල්ලීම් නිසා අගමැතිකමෙන් ඉවත් වෙන්න වෙයි කියලා ඔබ පෙවුණාද? නැහැ. සමම දැනන් හිටියා ආවන් පස්සේ මේ රාජපක්ෂ ෆැමිලි එක මේ තැන් තැන් වලට යනකොට තනතුරු ගන්නකොට මම දැනගත්තා ඒක ප්‍රශ්නයක් වෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂත් එක ප්‍රශ්නයක් වෙනවා කියලා මොකද ඒ දරපු මිනිස්ට්‍රීස් වැඩි 2019 ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීම නිසා අවුරුදු එකකට පස්සේ ඔබේ ගෙදරත් කුඩු වෙයි කියලා ඔබ පෙරුණාද ඔබට මට හැබැයි හිතුණා ඒ කලින් මට හිතුණා කලින් මොකද මේ මම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටු නිසා මම දැනගත්තා මේගොල්ලෝ දැන් මේ මට මාසයක් දෙකක් යනකොට මට තේරුණානේ දැන් කියන්නේ හැම තනතුරු අරගෙන ඔක්කොම දැවැලන මට දැනගත්ත වෙලාවේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම විරෝධයක් එනවා මොකද රටේ ක්‍රයිසිස් එකක් එනවා ක්‍රයිසිස් එකක් අනිවාර්යයෙන් රටේ සල්ලි නැහැ ඒකට මේ ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මේ හිටපු හැමෝම වගේ කියන්න ඕනේ අවුරුදු 70 ගානක මේ හිටපු අය ලෝන් අරගෙන බිලියන් ගණන් ලෝන් අරගෙන අපේ රට සම්පූර්ණයෙන්ම බිඳුවට වට්ටපු වෙලාවේ මම දැනගත්ත මේකෙන් මම මේ මේනුවෙන් පෙළී සිටි මම විතර නෙමෙයි 160ක් පෙළී සිටියා හැබැයි ආද මම විතරයි කතා කරන්නේ මම වෙනුවෙන් නැද කවුරුත් පිටිපස්සෙත් නැහැ කතා කරන්න. මම දැනන් හිටියා රාජපක්ෂලවත් වෙන ඉඳින් නැද ඔබ වෙනුවෙන්. රාජපක්ෂල බේසින් කියන්නේ රාජපක්ෂ පවුලේ අය. නෑ ඉතින් දැන් මම මට මේ ප්‍රශ්නේ වෙලා වෙච්ච වෙලාවේ මම ජනාධිපතිතුමාට කතා කරා. ජනාධිපතිතුමා මට වෙනුවෙන් උදව් කරා. මේ වෙනුවෙන් ආරක්ෂක අපේ ලේකම්ට කතා කරලා මේ පරීක්ෂණය කරන්න උනුතෝ කරා. ඔව්. හරි මට ඉරාජ් දැන් එදා ඔය ප්‍රහාරය සිද්ධ දවස නැත්නම් අගමැතිතුමා අයින් වෙච්ච දවසේ රාජ්‍ය ඔබ හිටිය අරලිය ගහ මන්ත්‍රී. ඔව්. ඔක දුන්නේ පාන්දර වෙනකෝ ඔබ හිටියද? ඔව්. මම එදා මට මීටින් වගේක් තිබ්බා. ලොකේ සෙන්ටි පැත්තේ. පස්සේ මං එනකොට මම ඔතන ඔය පස්සේදී අහු වුණා. ඊට පස්සේ මට යන්න විදිහක් තිබුණේ නැහැ. මං එදා ඊට පස්සේ අපේ උදයන්ගායි එහෙම හිටියනේ. ඒක ඇතුලේ එතකොට මම ඒක ඇතුළට ගියා. ටෙම්පල් කීස් ඇතුළට. මුලින්ම කියන්නේ මම මේ වෙච්ච සිදුවීම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ මිනිස්සු එළියට ඇවිල්ලා රණ්ඩු වෙච්ච සියලුම අයව අතනකට ගන්න ඕනේ. ඒ සියලුම අයට උප්පරිම දඬුවම් දෙන්න ඕනේ දෙපැත්තටම. ඒ වෙලාවේ මම ඇතුළේ හිර වුණා. ඒ වෙලාවේ ඇතුළේ හිර වෙලා මම එළියට ආනකොට තමයි මාව පාන්දර 5:44ට එළි කඩු තියාගෙන අල්ලගත්තේ. ඒ හිටපු පැය ගානේදී වෙච්ච සිදුවීම් සමරයිස් කරොත් මොනවද කියන්න තියෙන්නේ? ඉතුන් නැද්ද අහුණා නම් එදා වෙච්ච සිදුවීම් මාධ්‍ය වාර්තා කරේ නෑ ඌ සිදුවීමක් වුණා එදා එදා සමහර විට අගමැතිතුමාව ඝාතනය කරන්නත් තිබුණා මම දන්න විදිහට එදා විශාල පිරිසක් එළි හිටියා මම එතනින් එහාට කියන්නේ කතා කරන්න කැමති නෑ නේද මම පස්සේ දවසක් කතා කරන්නම් ඒ වෙච්ච සිදුවීම් සියල්ල මම දැසින් දැක්කා සිල් දේවල් දැක්කම එළියේ අපි නොදකින මාධ්‍ය වාර්තා නොකරපු කුමන්ත්‍රණයක් මේ ගියාට තිබ්බා මම ඒක දැන් මම ඒක ගැන කතා කරන්නේ නැහැ ලයිව් මම ඉදිරියේදී කියන්න සම්පූර්ණ දෙයක් වුණා බොහොම භයානකාර දෙයක් එදා මම හිතුවේ අපි කොහොම මැරෙයි කියලා මම දැන් කතා කරන්නේ ඒක මම හිතන්නේ දැන් මේ වෙලාවේ සුදුසුයි කියලා කතා කරන්න ඒ ඇතුලේ ඒ වෙච්ච සිදුවීම් දන්නේ බොහොම කීප දෙනෙක් දන්නේ රජන් රාමනායක
තවමත් සිරබාරින්නේ නැහැ. ලංකාවේ කලාකරුවන් මේනකොට උද්ඝෝෂණ කරනවා, ඉබ්ලාද ඉල්ලීම් කරනවා නිදහස් කරන්න කියලා. ඔව්. ඔබේ මතය මොකක්ද ඒ සම්බන්ධයෙන්? ඒක එළියට ගන්න ඕනේ දැන්. මම මගේ කැපැසිටි එකට අනුව මම දන්න උඩ ඉන්න පුද්ගලයෝ මම දන්න කට්ටියට අනුව මම මගේ කොටස දාලා දිනලා ආවා. මම පාර්ට් ගිහිල්ලා කෑ ගැවෙන දිනුවට මම මේ පුද්ගලයා දැනුවත් කරලා කියලා තියෙන මේ මනුස්සයා එළියට ගන්න මේ මනුස්සයා මාත් එක්ක පීජේම රණ්ඩු වෙච්ච පුද්ගලෙක් රන්ජන් කියන්නේ. හැබැයි යා කියපු ගොඩක් දේවල් ඇත්තනේ. යා කියපු දේවල් හැබැයි යා එළි ඉන්න කෙනෙක් ඉන්න ඕන කෙනෙක්. හරි, අවසාන ප්‍රශ්නේ. ආය ඔබ හිතන විදිහට ඔබට කවදා එලිමහන් සංගීත ප්‍රසංගයකට ගොඩ වෙන්න පුළුවන් වෙයිද? ලංකාවේ තුනේ. ඒක මිනිස්සු තීරණය කරන්නේ. ඒක මිනිස්සු තීරණය කරයි. මොකද මම දේශපාලනඥයෙක් නෙමෙයි. මම මිනිසුන්ගෙන් සල්ලි හොරකම් කරලා නැහැ. මම වාහන පර්මිට් අරන්නේ නැහැ. මම කවදාකවත් ඔය රජයේ දේවල් වලින් රජයේ දේවල් අරගෙන කවදාකවත් එහෙම බාගර සල්ලි නැසි කරලා ඒව දේවල් කරලා නැහැ. මම මගේ මහන්සියෙන් මම YouTube ප්‍රෝග්‍රෑම් ටිකක් කරලා මම සින්දු ටිකක් කරලා මම සින්දු වලම මම එළියට ආපගෙන. ඉතින් මිනිස්සු මාව ලංකාවෙම රිජෙක්ට් කරනවා නම් මට කරන්න දෙයක් නැහැ. මම ගීතෙත් හදන්න සමහරට මම දැන් ඉදිරියේදී මම මගේ ප්ලෑන් එකක් තියෙනවා ඉන්දියාවේ සහ වෙන වෙන රටවල් වැඩ කරන්න. මම ඒත් මගේ මිනිස්සුන්ට සේවය කරන එක නතර කරන්න නැහැ. ලයිරු මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතර කරන්න ආවේ ඉතා වැදගත් දෙයක් කියන්න. මොකද මේ වෙලාවේ ගොඩක් අගතියටපත් වෙච්ච මිනිස්සු ඉන්නා මේ වෙලාවේ. ඒ කියන්නේ මේ වෙලාවේ ගෙවල් ගිනි තියලා ගෙවල් කුඩු කළා, කඩවල් කුඩු කළා. සමහර මිනිස්සුන් මේ දේශපාලනඥයෝ කිසි කනෙක්ෂන් එකක් නැතිවක් තියෙනවා. ඒ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණයට මම මේ ප්‍රෝග්‍රෑම් එක ආගත්තට ඕගොල්ලන් මට කතා කරන්න, අපිට කතා කරන්න, ඒ සියලුම විස්තර වන්න මගේ Instagram, Facebook කරේවන්න, එක්කෝ මට WhatsApp කරා voice note එවන්න. මගේ WhatsApp නම්බර 0707016 0707016 1 ඒකට ඔගලන් විස්තර එවන්න. ඒ විස්තර සියලුම දේවල් මම ෆයිල් එකක් හදනවා. ඒ විස්තර සියලුම අගතියටපත් වෙච්ච මිනිසුන්ගේ සියලුම විස්තර අරගෙන මම ලෝයර්ස් මාර්ගයෙන් ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට බල කරනවා. මේක මගේ දේවල් නෙමෙයි. මගේ එක මම මොන් කොහොමරි හදා ගන්නවා. හැබැයි මේ අගතියටපත් වෙච්ච මිනිස්සු වෙනුවෙන් මම හිතුවා මම පෙනී සිටින්න ඕනේ, ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ මේ වෙලාවේ කියලා. ඉතින් ඒ සියලුම අයගේ මම ලිස්ට් එක අරගෙන විශාල පිරිසක් මම දැන් තමයි එකතු කරගෙන ඉන්නවා. ඒ අය වෙනුවෙන් සාධාරණත්වයක් ඉටු වෙන්න ඕනේ. මොකද අපි දැක්කා සමහර මිනිස්සුන්ට ගහලා මේ බොහොම ජරා විදියට දේවල් වෙනවා. ඉතින් මේ මිනිස්සුන් වෙනුවෙන් කතා කරන්න තමයි මම අද මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. වසර දෙකකට කලින් ඔබ ලංකාවේ ජනප්‍රිය ඉන්ෆ්ලුවන්සර් කෙනෙක්, ජනප්‍රිය ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්. හැබැයි වසර දෙකකට පස්සේ අද වෙනකොට මේ තියෙන තත්ත්වයන් උදා වෙලා තිබෙන ප්‍රවණතාවය ගැන ඇත්තටම ඔබ පෞද්ගලිකව පසුතැවීමට ලක් වෙනවද ඔබේ ක්‍රියාකාරකම් පිළිබඳව? නෑ, කිසිම පසුතැවිල්ලක් නෑ, කිසිම දෙයක් රිග්‍රෙට් කරන්නේ නෑ. මම ඒ දවස්වල හිටියත් මිනිස්සුන්ගේ පැත්තෙන්, මම දැනුත් ඉන්නේ මිනිස්සුන්ගේ පැත්තෙන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේ 69 ලක්ෂෙන් ඡන්දය දීලා තියෙන්නේ මම විතරයි වගේ. කණිත් කවුරුත් ඡන්දය දීලා නෑ විදිහට ඉන්නේ දැන්. හැබැයි මම මගේ ස්ටාන්ස් එකේ මම ඉන්නවා. මම මොකද මම දන්නවා එක වෙලාවක් එනවා මේ වෙච්ච දේවල් මිනිසුන්ට තේරෙනවා. එක වෙලාවක් එනවා මිනිසුන්ට තේරෙනවා. ඒ වෙලාව වෙනකන් මම තාම මගේ ස්ටාන්ස් එකේ මම වැරද්දක් කරලා නැහැ. මම තාමත් ඉන්නේ මිනිසුන් වෙනුවෙන්. ඉතින් මේ ආණ්ඩුවේ වෙච්ච දේවල් ගැන වෙන වැරදි මම ඒ අදාළ පුද්ගලයන්ට හැමදෙස්සම මම මහා කරදරයක් මම හිතන්නේ ඒගොල්ලන්ට. මම එච්චර හැමදෙස්සම ඒගොල්ලන්ට කියනවා මේවා කරන්න, මේවා කරන්න, මේවා කරන්න. මට පුළුවන් කැපැසිටි එක මම දේශපාලනඥයෙක් නෙමෙයි. මම හිතන්නේ මේ ඔය ගෙවල් කුඩු කරපු ලිස්ට් එකෙන් දැන් ඔය කලාකරුවෙක්ගෙන් මම හිතන්නේ මගේ විතරයි. ඉතින් මම පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. ඉතින් අසාධාරණයි, බොහොම අසාධාරණ වැඩේ. කමන්නේ කියන්නේ මම මගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා. එක වෙලාවකදී මිනිස්සුන්ට තේරෙනවා මේ වෙච්ච දේවල්. ඉතින් අපි එදා වෙනකන් අපි බන්.